න්න බුදුරන් වහන්සේ ධර්මයක් ඇහෙනවා. දුවම්භික්ක වේ පටච්ච විඥා සම්බෝහෝති දෘතිය දේ සූතුව මේ පහැදිි කරන එව හිතන කෙනාට දෙකක් හේතු කරගෙන විඤ්ඥාණය උපදන්න. මොකදේ දෙක විඥාන හට ගණඩ ේතුවන චකංච පටච්ච රූපයේචයට උපජේ චක්ක විඥා දැන් මේ කරණාවක් ගම්මක සෝතංච පිච් සද්‍යච උපජද සෝත විඤ්ඥාණඒකයන් ඔන්න දැ හනෝ අරහෙම කෙනාට අර හිතන කෙනට මොකක්දැහෙන්නේ කනත් සද්‍යයත් හේතු කරගෙන දැන ගැනීම ඇතිවෙන කනය දැන ගැනීම ඇැතියෙන දැන් ඔබ හොඳට හිතල බලන්න ඔබ තුළ තියෙන දැක්ම මොකක්ද දනර දැනුමක් ඇටිට පිටිින් ඇහෙනවා මොකක් දහෙන්නේ කනයි සද්‍යයි හේතු කරගෙන කණය දැන ගැනීම ඇතියෙනවා දැන් ගබට සිත වුණේ මොකක්ද දැන ගැනීම මුල් කරගෙන මට ඇහෙනවා දැන ගැනීමක් ඇතිවීම නිසා කනයි සද්‍යය කියව නිර්චනය කරන්න පුළුව එහමන මේ දැහින්නේ හොඳන හිතල බලන් සත්‍යවාදී විතල බල දැන් මෙතන කියනන්නේ මොකක්ද බුදුරන් වහන්සේ ධර්මයලි කනයි සද්‍යයයි නිසා කනයේ දැන ගැනීම ඇතිවෙනවා කියලා අපි සත්‍යවාදීම හිතුවොත් අපට මොකක් දහම්බ දැන ගැන මුල දැන් ඔට ඔබ හිතර බලන්නපු දැන ගැනීම කියෙන කාරණාව නැසූ ඔබට කනයි සද්ධයි කියල කම්බලලා දැන ගැනීම කියලා නෑන දැන ගැනීම කෙන කාරනාවයකන කනයි සද්‍යයක කතා කරන්න පුළල ැ බදුරන් වහසේද න ැබු ධරමකරන ොකක් එකක් ඇහන මොක් කර හන ොකක් දහෙන නයි සද්‍යයයි හේතු කරගෙන දැනගැනීම දැ මයායි ගතය මොකක්ද හිතන ගතය. දැන්ගේ කාරනව හරිද කනයි සධ්‍යයි හේතු කරගෙන කනේ දැන ගැනී ඇතුන කියෙන කරනව හරිද හරිනේ හරි කියලා මනින්න මොකක් එක්කද ඒක නිවරදිී කියෙන මනින්න මොකක් එක්කද. ඒක නිවරදිී කියලා මනින්නේ? ි මොකක්හරි දැක්මක නිවැරදිව හිටියොත් නේද හරියටම දැක්මක හිටියොත් දැන් අපි තුළ තියෙනවා දැන ගැනීම කියෙන කාරනවය කනයි සධයි හැබැයි එයාට නැහැ ඉදමව සච්චන් කියලා අන එකයි විසේ සත්වය මේ මැත්තයි කියලන හිතන ගතය මයිතියෙන් එහෙන අරක හරි කියන්ඩ සද්ධරචි අනුස ආකාර පරිීතක්ක දිිනි ජානකන්ත කියන ෝනට නිවැරදිව හම්බචද ඇත ගැල පෙන්ඩට ඕන හරි කියන්න පුළුවන් දෙක? හරි කියන්න බෑ. තැන් මේ හිච පදය කනයි සදය හේතුවෙන් කනේ විඤ්‍යානය කිය පදේ හරි කියන්න බෑ. වැරදී කියන්න පුළුවන්ද. වැරද කියන්නත් බෑ ඇයි වැරදී කියන්න බැරි. වැරදී කියන්නෙත් අපි හරිදත් තුළ හිටියනම්. ඒකට සාපේක්ෂෝ වැරදි ඒකට සාපේක්ෂව හරි. හිතන කෙනා ඉදමව සච්චන් කියන මැනීමන් නැත්තං ඒකට සාපේක්ෂව මේ ඇහිච්ච කාරණාව හරිත්නෑ? මේ හිච්ච කාරනාව වැරදිත්නේ ඉඳව සච්චන් කියලා ඒට ලැක්ගනෑ එහම ලැගන හිටියොත්යම් අන්න කෙනට ඒකට ගැලපන දෙක්ක හෙදි හරි. නොගරපන දෙයක්ක හෙද වැරදි දැන් එතකොට ගැලපන දෙයක් හෙනවනම් ඒ රැක්මම නේද පිටිං එෙච්ච දැක්මත් තමන්ගේ වූ සොකය වූ දැක්මමයි ඒකට ගැලපුන පිටිං ඇහුන බේට ඒකමයි එහනම් ඒකත් හරි මේ කත්තරි අපටත් තියනෙන සොකිය දක්ම සක්කාදිත්ිය ඇහුණ කෙන අටත් තියෙන්නේ හිනම්මොකක්ද අප එමු දැක්මනි අන්න එයාගේ සක්කා දිිය එහම් මෙතන සක්කා දදිට තන සක්කා දත් බුදුරන් ොහසර සක්කා දිත්්‍යිය තියෙන කළ චෝදනා කරන්න යඩිපෑ දැන් අපි දාගන්න ම එමනිනි කනායි සද්‍යය නිසා කන වි්‍ය නැතියන ඕූබන්නේ හරිඒක බුදුර ොහස කියන්නේ ක මේකත්ඒක බුදු ොද කන්නෙත්ක අපි දන්නත්තයක අපි දන්න කරන සොකීයත්ත අන සොකී අති දැක්ම සක්කා දීත්වය ඒකමයින එතකොට බුදුන් ොහසර සක්කාදික තියෙනවා අපට සක්කා දීත්ත තියෙන ඇයි අපේ සොකිය දක්ම. අප රාද ුදුන් හට චෝදනා කරන්නවානි අකු සොලුදු පුරෝගන්න අනි බලන්න මේ දරමී නගුටෙන් ඇල්ලුව හමතියෙන අහෙෙනී. හරි කියන්ත් ද දි කාර වැැඩ එකක් හරි කියන්න වැරදික දෙක බැරි කාරද මේ විචක්ෂණ සීලී ගතිය යුක්තු ඉන්නකොට ඉඩ මේව සච්චම් මෝකම්ඥන් කියලා යාට යන්නේ නැහැයා. ඒ නිසා යාට එක හරි කියන්නක් දෑ වැරදි කියන්නත්ද. දැ මෙයායි ගතියමොක්ද? වැරදික් නම්මුක දන පතිශේප කරනවා වැරදි කියන්න බෑ පතිස කරන්න. හරි කියන්න බෑ හරි හරිුුණාන හතුතු වෙනවා. දෙකම කරන්න බේ හිතන ගතියෙන තියෙන්නේ ඇහුුණ දැන්ගේ කාරනාව. ඇහුණ හම හිතන ගතිය තියෙනවන අයින් කරන එකක් නමේක දලපනයකුත් නම අයිකරනෙකුත් නෙම ැමකද වෙන්නේ. හිතන ගතියෙන් යුක්ත කෙනට වෙන දේ තමයි ඉදමව ස්චන් කියලා බැහ කරන හැනි. අර සොකය වූ දැක්මක් තියෙනවන්නේ දැනගැනීමෙන් කනයි සද්ධයි කියලා? මේ දැක්ම කියන එක සුකී අත දැක්ම කියන කාරණාව ඉඩ නැතිවෙනවා ඉඩ නැතිවෙනමුකරවෙන් හිතන නිසා වැරදිනම් ප්‍රතිශසේප කන හකෙදේ හරන් ගලපනවා ය දෙකම මෙෙන් නැත නිසා මෙන්න මේ දැක්මට ඉඩ නැතිව මොකද වෙන්නේ. ඒ කියපුද යමක් ප්‍රභවවීම යෝනි ඇහි චෙදේ යෝනි මොකක්්දී ඇස යුරූපායි හේතුරෙන් ඇස දනගන්නවා යෝනි ඒක අනුව සෝ මනුසිකාර කරනවා. වෙන කට්ටි ගල කොනා ප්‍රතිශේප කරන්න නො අන්න යෝනි සෝ මනසිකාර කරනවා. දැම් මොකද වෙන්නේ. ඇයි මේ දැක්මට ගැලපෙන්න්නෙත්නෑ ප්‍රතිශේප කරන්නක් බෑ. ඒ නිසාමකද වෙන්න හිතන කෙනා නම් විතර අනික් කෙන න හිතන කෙනා යෝනි ඒ කාරණාව පැනගිටිය හිත්චදේ සෝ ඒකානුව මනසිකාර කරනවා. දැම්මොකද වෙන්නේ සොකීය දැක්ම කිය එක සොකීට දැක්ම කියෙනෙක් අතේ හැරමින්නේ දෙතෙනන්නේ න්න මේ පැත් අත හැරිමින් ඒ පැතරෙන්න්න දැන් ඇහු කාක හරිනන්නේ ඒහට නැමුණ කියන්න යන්න ඒ ඒක අනුගත වුණා. දැන් ඒක හරී කියන්න පුළුවන්ද මොකක් හරි කොයි හරි අවස්ථාවක බෑන ඇයි මේ දැක්ම අයිගුණාද. මේ පැත්ත දැක්ම අයිංවෙච්ච නිසා ඒක හරි කියන්න බෑ. මේ පැත්ත දැක්ම අයිංවෙච්ච නිසා ඒක හරි කියන්න හෝ ඒක කියන්න හෝත් බැරිවෙනවා ඒ නන්ගේ නැමීම මොකක්ද එතරවීමය. න්න කල්්‍යයානමිතරට නැමීම ආර්ේෂ්ටංග මාර්ගයටට බැස ගැනීම. යෝලිවිු මනසි කාරීපදීම ආර්ේෂ්ටන්ග මාර්ගටි යමවීම. සක්කාාධද්‍යියය දුරුවී මාආර්ේෂ්ටන්ග මාර්ගයට යම වීම. ලස්සට මාර්ගය සිද්දයනවා. එතරවීම. දැන් කලයානිිතක කන මැ්ඩැන් හිත්්‍යය කියලා හරිහෝවරදිය කළ මනින්නේ කවුද මේ පචච දැක්මක්කෙන් දැ මේ පැත්තේ දැක්මමාත හරිමි මේ පත් දැක්ුම් අතහරන කෝොමද හිතන කෙනාගෙ භා ඇත්ත එක හිතට කෙනට එෙවෙන්නේ. මේ පත් දැක්ම මාත හැරෙන කොට අරපැත්ත කාට දමෙන්නේ ඒ පැත කාට තම්බෙන්න්නේන. හතාවක් නෑෙන් ඒ පත්ක් කියලලා මනිින් පුළුව මේ පැත්ක් ඇති තැණ මේ පත් දැක්ම චිතන ඒ පත් මනින්න්න පුළුව. සක්කා ජිත්‍රයකන මේ සොකියයේ දක්මක් චිතන ඒ පත්ත මනිින්ද පුලුව මේ පත්ත වැනිීම මෙටමන කොට ඒ පැත් මැනීම කුත්නයන්න අනුගත වුණා ඒකට කියක් කල අනුගත වුණා දම්ම නිර්ජානක් කන්ති අනුලෝම කන්ති අන්න අනුගත වුණා එක් කනුගතවෙන්නේ නෑ. මේකට මනුගතවීම කිය කිය. සම්කූර්ණයෙන් මනුගත වුණ දැන් අනුගතවීම කිය එතරවීම. ඇයි මැනීම නැ. අන්න කේවරිත්වය කේවරිත්වය පිරණ විදිහ. මේකත මයිතරවීම. දැ ඒක මොකක්ද කල මනින්න පුලුවන් ආදන් ඒ කනයි සද්ධයි නිසා කනේවිඤ්ඥාන. දැන් කවුදයක මනන්නේ මනින්නේ කිටියෝතුන් එයාගේ දැක්ම තියෙනවාන මනින්නේ කෙරෙන්නේ නැහැ මේ අනුගතරද. ඇ කලට සියට වාහනයක්ම සේට යනවා. දැන් එයත් බින්දුවයි. ්‍රපෙක් ප්‍රවයක බිඳුවයි. යන්න නඇතිවුණම් මනන්න පුළුවන්. ඒනම් කනයි සද්දායි කනේ විඤඥාය කියර ලැබීමක් කාටරය මනින්ද දෙනව නෑ මේ දැක්ම අන්න සමුදය දකිනකොට නැත කියන එක දුරුවෙනවා කියන්නේ ඇත කිය ැනීමක් පැත්තකටිය නමේ සමුදිය දකිනකොට අන්න නිරෝධය අන්න එතරවීම ඒනම් මේ කියන කියමන කනයි සද්දාය නිසා කනේ විං්ඥාන කියන කියන මොක්ද? විචක්ෂණැසීලී කෙනාට ඒක කියම නැහැෙනකොට ඒකට අනුගතවීම කියන කාරණනාදිි මේ මැනීම් දෙකමෙක් වෙලා කනයි සද්ධය කනේ වි ඥානයක ලැබීීමමක්සිද වෙදිනේ ඒක ලෝකට කියර දෙෙන තවත් කතාවක් කියවෙල්ලා. අන්නේ කාරනාවමොද අරමංගට උදදාාරණයක් ඇයටට කුමාවක් පැදිිකරරි වද කාන්තාවගේ දරුවෙක් මිදි ගෝක පිල්ල නානෝ වගේ මගේ මත්‍ර කාල තරනයක් කරන්න පුළුවන්ගේ ජතතිතර ගිහිල්ල තාත්තගේ තාත ගුඩා කාල මරනවාවගේ. නගොල් කියමන් දෙකීම? මොකද කියමන් දෙකින්ම කියම නිවර. ඒ කියමන හොයන්න යෑමෙන්ම කියමන ඉවරයි. අන්න කනයි සද්දායි කියන කාරණාවේ කනේ විඤ්ඥානය කියලා මේ කාරනාවට හොයන්න්න යමු වීම නිවැරදිවම නැවීම සිදුවීම. යෝනිස මන්තිකාරය සක්කා දිිට්චයක්මවීම අත්තං උපරික්කනය දම්මනිෙ ජානක් කන්තිය අනලුවම කන්තිය සකල්ලෑමට අනුගතවීම එතරවීම සම්මාධිට්්‍යියයෙන් යුක්තවීම ප්‍රතිපදා ඔක්කුම කියලා. කාටද සත්‍යවාදය හිතන කෙනට අනික්තා අයට හෙම නිමේ ය. ර නිකම් බොරුවටම මේ සිල් රකිල ම ස වාදී වඩනවා පැවිදි වෙන වාරවා කරනවා කිය කියාමේ ගලප ගලප අමුතු සොකය වදනයක් ලබනයට හිමනිමේය. ඒ හිතනමේ. සත්‍යවාදීව ජීවිතය ගැන හිතනායටයි. අවංකව ජීවිතය ගැ හිතනායටයි. දර්සනවාද අසරක මත් තියෙනයටයි දැන් ඇහෙෙන දරම මකක් දැන් හෙම වෙන්නයි. ඒ ඇහෙත්ද ගැලපෙන නැහැන. ඇ හැ වැරදිත්නමි හරිත්නමින් ඒ නිර්වචනය තමයි ගම්බිහිරයි කියන නිර්වාචනය. ඒ නිර්වචනමකද ගම්බිහිරයි කිය නිර්වාචනය. ඇයි ගැලපුනත් ගම්බිහිර වෙන්නේ නෑ. වැරදිනත් ගම්බිහිර වෙන්නේනෑ වැරදි ගැලපීම දෙකම කතා කරන්න බැරිතනක් කියෙනවා ඉදම මේව සච්චම් මෝගම්්‍යං කියල දගත්ත ැති නිසා ඒ ඇහිච්චදී ගම්බිහිරයි. එයාටයි ගම්බීර්බව ඇහන්නේ. දුද්දසයි දකිින් දම්මාරුයි ඇයි දුක්තස වෙන්න? මෙ මේ කෝනයක්ක දකින්න බෑනී. මේ කෝනය කවද කරන්න බෑනී. නැමේ අයින් වෙන්න මෝ නෑනෙ. අයිගුණාමත් ලැෙනක් නෙේ නෙවෙේ නැතවීමක් නේ. අය මනින්ට විදිහයක් නෑන් දුද්දසයි දුරන බෝධයි. අතක්කාමචර මේ කෝනයක්ත්තික වැරදිී හෝ හරි හෝ කියලා කල්පනා කරන්න විදිහයක් නෑනේ. අතක්කාවචරයි. සන්තයිපනී තයි. මේ විදිහයට හිතමින් ජීවිතයක් ගත කරපු කෙනෙකුට තවත් වූ හිතන්න දෙයක් හම්බ වෙලානි. ඒ ගතියට? ඒ ගතියට ඕන විදිහ විදිහක් කමු වෙලා සන්තයි පනීතයි. නිපුුණයි පණ්ඩිතවේදනී යයි ඒ කාරණාවට යොමුෙන නිපුුණ තිීක්ෂණ බවක් පන්්ඩිතයන් අත් විදින දෙයක්. අන්නේ දහමට යමු වෙන. එතෙක් නං ඒ දහමට යොමුුවෙන්ඩ බෑ ඒකයි බුදුරැන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්න මන්දොස්සාහහි වුණ මේ ධරමයෙන් බුදුරන් වහන්සේ දේශනා කරයේ මොහක් උපද්ද වන්නද යෝනි සෝමනසිකාරය ඒක උපද්‍යවනටනම් ප්‍රඥාවන්තා අඉන්නට වන ුද්ධන්වාසර දැක්කේ ලෝකයාකර සද් හා මුදහරිත්ව අන්න අනුගතමෙත්වා කියන කාරණාවනි ප්‍රඥාවන්ත යන්ටයි මේ කාරණාව අ ජීවිතය හි හිතනා ඉන්නව මේ ලෝකේ ඒම දැක්ක අන්න ඒ අටයි සද්හ මුදාහරිත්වා කියර ධර්ම දේශනා කර ඒ අය හිතනවා හිතන කාරණාට ධර්මය කියනවා අන්න යෝනනිස මනසි කාර සිදුව වෙන විදිිය එතකොටම කළ වෙන්නේ ප්‍රතිපධාවතර වීම. ඒ අයටයි බුදුරාන් වහන්සේ පද ගැලපීමකින් ධර්මයක් කිස්මතු කර. අනිත් අයට හිමන අන්නේ අයට අයි පෙන්න්නේ. එ හොඳර තේරුම් ගණ්ඩ භාග්‍යතන් වහන්සේ ධර්මය කා සඳහාද කියලා. මං ඔබට පුනපුනා කියලතිවා ජීවිතය ගැ හිතන්න හිතන්න හින්න හිතන්න කියලා. ඔබ ජීවිතය ගැන හිතනවා කියලා, මනෝලෝකක සංකල්පයකින් ධර්මය කියලා ගත්ත දෙයක් මනසටපු අරමුණකින් මේ ජීවිතය ගලප 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 තලු මර මරා හිටිය කියලා වැඩ නෑ. ඒ ඔ මොන්ඩ ප්‍රතිපදා කරන්න කියත් බොජ්ජංග වඩවා මාර්ගේ වඩවා එ පට්ටාන වඩනවා විචක්ෂණය කරන මුොන්න දවල් කරන්න කියාත් අපේ ජීවිතයේ දර්ශනවාද වසරණකමක් එදෙන් නැත්තම් ධර්මයකට යමුන්න කොහොමද පිළිසරණකට යමු එන්න කොහොමද හලා බඩබිරිච්ච කෙනෙකොට අආයි කවන්න බෑන අන්න ඒවගේ වැඩක් වෙන්නේ එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ අනවශ්‍ය කෙනෙකුට ධරමයක් ලබාගත්තා ඒනි සාතමයි සද්ධාරන පතිරූප ගොටනගන්නේ ආනිසූත්‍රය විදිහයට අර මිහෙකු බෙරේ වගේ මේ ධර්ම වැරදිදේවල් ස්මතුවවෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ කවි කතා හිතට අලංකාර වෙන ාහිර සසාාවකයන්ගේ ේට අනු ගතවෙන්නේ. ගම්බිර දේට යොමු වෙන්නන්නේෑ කොච්චර කීවත් යොමු වෙන්නන්නේ ොමු න්න බෑනේතිෙන් කීවත් වැඩන්නේ න යොමුවෙන්න බැරියයි හිතන්නේද ජීවිතය ගැන හිතන්නන්නේ හිතනව කියලා ධර්මය කරුවරන ැපෙල්ලන්නේ ක ම කීපටි කිෙක් හිර ලන්නු මංගේප කාරණාව නිකන් හිතර බලන්න මේ ජීවිතය කියන විතර එත දැ මේ දේතන පසුටුම සම්පූර්ණ කරන කරුන්් එක ඔන්න ඇසත් රූපත් නිසා ඇසේ වින්නා චක්කු අනිච ඉපරනෑ මං්‍යතා භාවි රූප අනි්චා ඉපරනෑ ්‍යතා භවි ඇස අනනිත්්‍යය ඉපරනෑ න්‍යතා භාවි කියෙනු එකියන් දැන් ඔන්න දැ මේ පරියාය එක ලනොට ැ මේ පරියයික බලන කෙනෙකුට ඔන්න කියල දෙවා. අරයම හිතල තියෙන්නේෙන ජීවිතය ගැ එවැනි කෙනෙකුට දැන් කියෙන මේ පරියායත් එක්ක මොකදද කියලද. දැන් ඇසත් රූපත් හැේ දැනගැනීම. දැ ඔබට හනත් දැන් හිතන්ඩ වෙනව නේද ඔබට දැනගැනීමක් ඇසරප නකරේ ඔබට දැන ගනීමක් කනසදද නම්කර. දැන් ඔට හිතන්ට ව ැනගැනීම කියන කාරණාව ඇතිවීමට හේතු ැටියට කන සද්දය හිතන්න වන්න නේද. දැනගැනීමක් ඇතිරීමෙන් කන සද්දය ලිමෙයි දැනගැනීම ඇතිවීමට කන සද්දී එන කන සද්දය ගැන හොයන්නන දැනගැනීමක් එන්න බෑ හොදර තේරුම් ගඩ දැන ගැනීමකින් කන එන්න බෑ කන සද්ධයෙන් දැන ගැනීම ඇතිවන්නට වන අනිරන්ද කනක් පිබඳව හොළබල කන පිල්ලිබඳව ඔබට දැන ගැනීමකින් තොරව සද්දය බිබඳව දැන ගැනීමින් තොර ඔබට කොහේ ඔොුව ගැට හලා අහස පොළුව ගට ගහන්න කලපනනාකරත් හොයා ගන පුලුවන් වේවිද එතකොට ඒහන කියන කාරණාව මං ඔබෙන් අහනවා ලැඟ ගැනීමක් යෙදෙනවට හම්බවීමක් යෙදෙනවද නෑනේ සද්ධය ඒත් නෑන දැන ගැනීමක් වෙන්න මෙනිුවනේ කාරණාවට අය දැන ගැනීමන් එතකොට එම් කනයි සධ්‍යාය කියන මේ කරුණු දෙක අනිත්‍යයි ඒ කතාාවත් තියෙනවනේ ද කතාවන්න ඇද කන කියන හද්ක කතාවන්න ඇැද ඒ දෙක එකතුවීමෙන්නේ දැන ගැනීමක්ෙන් එ කණහද්ද කකතාවත් තියෙනවවා එම් කනසද්දය කියන කාරණාව කතාවත් තියනවා හැබයි ඒ කතාවෙන් ඒ කතාවම ඉස්සලා වද කාන්තාවක දරුවෙක් නිරගුය පිල්ල නවා ඒවකි වැඩ වද කාතාව දරුව මිරගුව පිල්ලන්නන දැම ඔබෙන් කන ගෙන නො සදගෙන නවා දන ගැනීමක් කිය කාරනාවට හේතු හැටියට ඔබට පුළුවන් ැ ය රනාවගෙන ඔබ ම විමසන් ඔබ අරවිදි සත්්‍යවාදී චක්ෂණ වෙරලා යෙන දර්ශන මාන්ද අසරන්කම නැතියෙන්ට නැත්තන්න ටන්නේ නැත්තන් තවත් දැනුවක් කරන්න ලැක්ගන්නවා. එතකොට කනත් සද්‍යත් ඒ දෙක මඔබට ලැබීමක් එදීමක් ැටියට හම්බවෙෙන නැත්තම් හැබැයි කතාව තියෙනවනි දැ නිරුද්ධ කරන්න නද මොක් වස් මොවා නිරුද්ධ කරන ගන්නේ. කනත් අනත්‍ය යිපර නෑ අන්‍යතා භාාව නං. රූපත් අනිත්‍ය ඉප්‍රණාමණ අන්‍යතා භාාවී නම් ඉළඟට පැහැදිලි කරනවා ඉත්ඒේතන් දයන් චලංචේව වයංච අනිච්චං ඉපරණාම අන්‍යතා භාවි මේ දෙකම මෙසේ මේ දෙකම සෙල වෙනවා වෙනසෙන අනිත්‍ය භාවියට පාත්වයෙනවා හම්බවෙන එකක් නෙමින් අන්‍යතා භාවි තක්කු විඤ්ඥානම් අනිච්චං ව කොමත් ඇසේ දැන ගැනම් කියෙන අනිත්ත ඉපරණ අන්‍යතා භාවිනිනි අනේ විඤ්ඥානය කියෙ කෙනන කොමත් අනිතයි පපරනාාම අන්‍යතා භාවිනි. හ ොන ො දවල්රන්න කිය හැබයි මේ කාරණගෙන හිතන්ට මොහක් වෙලාතියන්නට ඕනද අරගේ දර්න වාද අසරනක මේ කනුපවීම කකිෙදීමක් වෙලා තියෙන්න්නට ඕනේ ඇතුහරි යන්නන්නේ. චක්කු විඥා යෝපිහතු යපිච්යෝ චක්ක වින්නා සපා ත අනත පහක වචන පඩිපුර වැදලද අනත ප වචන තන. යපිහෙ යෝපච්චියෝ චක්කු වි ්‍යාස උපාදායි. ඇසේ විඤ්ඥානයාගේ ඉපදීමට යම් හේතුක් යම් යමක් හේතුවෙනවාද. යම් ප්‍රත්තියක් වෙනවා අද. ය ේතුවා යම්ප්‍රත්ති්‍යයක් වේද සෝපිහතු සෝපිපච්චයෝ අනිච්ච පරණ මං්‍යතා බාව. ඒ හේතු ඒ ප්‍රත්තිය අනිත්්‍ය ඊප්‍රණනා මං්‍යතා භාවි. අනිච්‍යංකෝ ෝපන බික්කවේ පච්චයන් කටචක්ච සමපන්නා අනිත්‍ය වූ කාරණාවකින් ප්‍රත්තියෙන් යම කටගන්න අද චක වි්ාන කුතු නිච්චා භවිශති කෙේෙන නි්‍ය වන්නද නිත්‍ය වඩ ඉදිහන්නේ. දැ මේ හිතන කමයක් යදෙනකොට කොහෙල් ඇ එකගන්නද කොහෙ සිිහිටන්නද කොහෙ සොකීක දැත්මකට අන්නද. තරවීමක් විතර අන්න සම්මත්තනයාමට බැහැගැනීම් අනලෝමකන්තයට බැහැගැනීමේ ප්‍රතිපදාාත්මකෝ සිදධ වෙන දේව. කවාටද සිදුවෙනි කාටද. දර්ශනවාද අසරන කෙනට අනිත්තායට වෙනි නෑ කවදාවත් නෑ තේරුම්ගන්නෑ වෙන්නීමනෑ. දර්ශනවාදී වසරන වෙච්ච කෙනාට පමණි පඥ්ඥාවන්තයඟට පමණි ප්ඥාවන්තස්සායන් දම්මෝ නායන් දම්මෝ දුප පං්්‍යස්ස. දුස් ප්‍රා්ඥ වනත්තම හිතන ගතියක් ඒක්ක දර්ශනවාදී අසරනකමත් වෙන්නේ නැතුව මොන්න විදිකට මෙවා පෙරල පෙරලා ගරප ගලප හිටියත් ඒක වෙන්නේ නෑ පද පරමයි සද්ධම් අධිමානියයි දෙක ලැබෙනවා හැරන්න එළට අධිග මධිමානයත් ලැබෙනවා එච්චනයි වෙන්නේ. ඒක නිනිසා ජීවිතය ගැනහොයන්න ජීවිතය ගැන හිතන්න සත්‍යවාදී වෙන්න දහමට යමුවෙන්නට නං. අන්නේ කරුන්ටික හොඳවොට ඇති කරගන්න ඉතින් ඒ සඳහා ඔබට ම මේ පුංචි කාලයක ලොකූ කරුණු ගොඩාක් විග්‍රහ කල පෙන්වා ඒ කරුණු ගැන නැවත නැවතහන්ඩ. අහලා ජීවිතයේ සත්‍ය හොයන්න්න යොමුෙන්ද බක පණ්ඩිත වෙන්න නැතුව. අසරනකම දැනගෙන අඩුම තරමි අපි මේ දැන් කියන වචන පිළි බොඳවත් ඇහුම් කන්දිෙන්ද. කරන්ඩ උත්සහ කරන්ඩ එහෙම වුණුත් කවදහරි මේ ජීවිතයේ ප්‍රඥාවන්ත බවක් ඇතිකරගත් තොත් දහ මහලා ප්‍රෝජණ ගන්න පුළුවන් නැත්තම් බෑ ඒ සඳහා ඔබට මේ පැහැදිරි කරපු දහම් පරියායත් උපකකාරයක්ම වේවා.